ඉද මේ කතා කරන මාධ්‍ය සම්බන්ධයනුත් යම් කිසි ආකාරයකට උපමාන නිකුත් කරලා තියෙනවා. දැන් මෙන්න මෙතන මේ උපමාන ඇයිපත් දාන්න සිද්ධ වුණේ කොහොමද මේවා ක්‍රියාත්මක කරන්න කියන එක ගැනත් එයා කද්දකින් මාස්ටරින් මම කැමති ඔබතුමා වචනයක් කියනවා නම් මාධ්‍ය උපමාන ඇත්තරම් වළංගු වෙන්නේ බලාත්මක කරන්න පුළුවන් SLBC එකටයි රූපවාහිනියකටයි ලේක් හවුස් එකටයි ITN එකයි කියලා දෙන ලක්කඩ වගේවට පමණයි රජයේ සතුවේවටට. ඒක නීතියෙන් බැඳෙනවා මාධ්‍ය උපමාන විධාන වලින් ආවරණය වෙන්න නිසා. මොකද විධාන රජයේ නිලධාරීන්ට බලපෑම් කරන නිසා. ඔව්. අනිකුත් මාධ්‍ය ආයතන වලට ඒ බලපෑම ඒ නීතිය එන්නේ නැහැ. විසිකුටි සංශෝධනයේ එක යම් කිසි ආකාරයකට වෙනස් වීමක් වුණාද? නැහැ. 19න් ලෑස්ති කරා. ඔව්. ඒ ප්‍රයිවට් මීඩියා වලට පුළුවන්. එහෙමනම් කියන්න ඕනේ තමන් වැඩ කරනවා නම් කිසියම් දේශපාලන පක්ෂයකට අපේක්ෂකයෝ. ඒක නඩුවක් දාලා ඒක අයින් කරා. මාධ්‍ය උපමාන වලට ඇතුල් කිරීමට අපි යෝජනා කළා තියෙනවා. හැම පනතෙම තියෙනවා වගන්තිය පුවත්පත් තක පළවුණු සංස්කාරක යමක් පළ කරොත් ඒක වැරදි ප්‍රවෘත්තියක් නම් අපහාසයක් නම් එයා වක්කියන්න ඕනේ. ඒක ඉලෙක්ට්‍රොනික මීඩියා වලට නැහැ. මාධ්‍ය පාලනය කියන එක මගේ මතේ නියාමනය. නියාමනය යන්තම් දුර කර පුළුවන්. පාලනය කන්ට්‍රෝල් කියන එක කරන්න බැරි එකක්. ඒක සාකච්ඡාවේ සම්මුතියෙන් එකඟතාවයෙන් කරන්න ඕනේ. හැබැයි අනිත් මාධ්‍ය වලටත් මේක විකුණලා තියෙන්නේ ජනතාව සතු තරංගනේ. ඒක නිසා යම් පාලනයක් තියෙනවා. කියන්නේ ඔබ කියන්නේ මේ විදුලි පාද සම්බන්ධයෙන් ගත්තාම විදුලි පාද සම්බන්ධයෙන් සංඛ්‍යාත ඔස්සේ මේක ගමන් කරන්නේ. ඒක සංඛ්‍යාතයි ජනතාවට සතුයි. ඒ හින්දා ජනතාවගේ අයිතිය. පොදු අධිකාරියක් හැටියට නැත්තම් මේ රජයේ මාධ්‍ය ආයතන අතරට අසාධාරණයක් ඒක. කියන්නේ සමබිම ගැන කතා කරලා සමබිමක් නැහැ. සමබිමක් නැහැ නේ. මොකද ඔක්කොම දුවන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්.